මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දාගත්ත තමන්ගේ අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නත් කියනවා නොසෑහෙන කැලේ කැපෙනවා මේ කාලේ තමයි වැඩිපුරම කැලේ කැපෙන්නේ රක්වානට කොළඹින් පොලිසියෙන් යවලා අර භාග්‍යගේ ගෙදර ගිහිල්ලා පොලිසියෙන් අහන්න දෙයක් නැහැ භාග්‍යගෙන් අහන්න කලින් ආණ්ඩුවට තිබුණේ ජනාධිපතිතුමාට තිබුණේ තමන්ගේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නෙන් අහන්න ඔයා ඇයි කිව්වේ නොසෑහෙන කැලේ කැපනවා කියලා මේ කාලේ ඔබ දන්නවා හැමදැනම කැලේ කැපෙනවා හැමදැනම කැලේ කැපෙනවා මේවා නිකන් මේ කැලේ කැපෙනවා කියන එක හොරෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ කැලේ කැපෙනවා කියලා දැනගන්නේ කොහොමද හැමතැනින්ම මේ මාධ්‍ය වලින් වාර්තා කරනවා අහවල් තැන කැලේ කැපලා සිංහ රාජ්‍යට අත තියලා රඹ කැන්නොට අත තියලා සෝමාවතිට අත තියලා පොළොන්නරුවේ ජලගල්නින් රක්ෂිත අත තියලා සීගිරිය කැලේට අත තියලා ශ්‍රීපාද රක්ෂිත අත තියලා මිනිසුන්ට පේනවා කැලේ කැපනවා ඉතින් හඬ එනකොට ආණ්ඩුව මොකද කියන්නේ දැන් මම දැක්කා ඊයේ ජනාධිපතිතුමා සාකච්ඡාව කරනකොට කියනවා මම තමයි කැලේ හොඳටම රැක්කේ නේද එයා එහෙම තමයි කියන්නේ මම තමයි හොඳටම කරේ ඒ වගේ ඊයේ කියනවා මගේ කාලේ තමයි මම ලේකම් කාලේ තමයි පරිසරය හොඳටම රැක්කේ වෙන කවුරුත් ඔය පරිසර වේදිකාව කවුරුත් ඒවට උදව් කරේවත් නැහැ මම තමයි කරේ වැඩේ හරියට කියලා දැන් මේ මොකද වෙලා තියෙන්නේ කොහොමද මේ කැලේ කැලේ කැපෙන්නේ මේමයි 2001 අවුරුද්දේ ගැසට් එකක් ගැහුවා මේ රටේ ප්‍රාදේශීය ලේකම්ල සහ දිසාපතිවරු යටතේ තිබුණු වනාන්තර පද්ධතියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවර්ලා ඇත්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් ප්‍රමාණයකට මේව ආරක්ෂා කරගෙන හිටියා පහුගිය දවසක මොකද කරේ ඒ ගැසට් එක සංශෝධනය කරා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ තිබුණු කැලෑ ටික යලි දුන්නා ප්‍රාදේශීය ලේකම්ලට දිස්ත්‍රික් ලේකම්ලට නැත්නම් දිසාපතිලට. ඔබ දන්නවා සාමාන්‍ය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දේශපාලඥයෙකුට බලපෑම් කළා කරගන්න උඩා ලේසියෙන් AG-ට බලපෑම් කළා කරගන්න පුළුවන්. ඔන්න ආණ්ඩුව කැලෑ කපන්න ඉඩකඩ හදලා දීපු පළවෙනි තැන. 2005-2006 චක්‍රලේක වෙනස් කරා දිසාපතිලට AG-ට දුන්නා වනාන්තර වල අයිතිය. එක. දෙවැනි එක දැන් මේ අදත් එක්ක අද න නුවරලීනේ අද නුවරලි ජනාධිපතිතුමා යනවනේ ගමත් එක්ක කයියක් ගහගෙන ගම සමග පිළිසඳර කියලා ගම සමග පිළිසඳර දැන් එතුමා කියනවා ජනතාව හම්බෙලා ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනලු හරිද දැන් ඔහොම ගියොත් එහෙම අපේ රටේ තියෙනවා ග්‍රාමසේක වසම් 14000 ග්‍රාමසේක වසමක් කියලා කියන්නේ ගම් දෙක තුනක් ජනාධිපතිතුමාම තීන්දුව කළොත් එහෙම මම්ම ගමට ගිහිල්ලා ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ කියලා මං හිතන්නේ එතුමාගේ ජීවිත කාලයෙන් බැරිවේ ගම් ටිකට යන්න ඒවට තමයි ඉතින් දේශපාලන සහ නිලධාරි යාන්ත්‍රණයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා ආණ්ඩු පක්ෂ ඉන්නවා 150ක් පළාත් සභා කියන ව්‍යුහයක් තියෙනවා ප්‍රාදේශ සභා කියලා ව්‍යුහයක් තියෙනවා ඒවැය සභාපතිවරු ඉන්නවා අමාත්‍යංශ තියෙනවා ලේකම්ලා ඉන්නවා නිලධාරින් ඉන්නවා AG-ලා ඉන්නවා GA-ලා ඉන්නවා ඒ නිලධාරි යාන්ත්‍රණය දේශපාලන යාන්ත්‍රණය පාවිච්චි කරලා තමයි ජනාධිපතිතුරු වැඩ කරන්නට ඕන දැන් යනවනේ ගමක් ගන්න යනවා යනකොට තෝරගන්නෙත් ඇත්තටම කිව්වොත් එහෙම මොන වගේ ගම්ද කවදාවත් වැල්ලබරට ආවෙ නැහැ වැල්ලට ආවෙ නැහැ දැන් වැල්ලෙත් ප්‍රශ්න තියෙනවා ඒ දීවර කර්මාන්ත ප්‍රශ්න තියෙනවා සංචාරක ව්‍යාපාර ප්‍රශ්න තියෙනවා හරිද වැල්ලෙත් ගොඩක් ප්‍රශ්න තියෙනවා අපේ පැතිවල එහෙම හැබැයි වැල්ලට යන්නේ නැහැ කොහෙටද යන්නේ රක්ෂිතයක් ළඟට නැද්ද කෝයර ලොක් කැලෑවක් ළඟ තමයි වැඩේ කරන්නේ කීලා කරනවා ගම සමග පිළිසඳර ජනාධිපතිම යනවා ගියාට පස්සේ මිනිස්සු ප්‍රශ්න අහනවානේ දැන් ඒ හැම ගමකම දැන් අද 15 වෙනි එක ඔය හැම ගමකම තියෙන මිනිසුන්ට තියෙන ප්‍රශ්න වල තියෙන පොදුකම් මොකද්ද හැමෝටම තියෙන මොකද්ද රක්ෂිතේ තියෙනවා මේ වනජීවී කට්ටිය අපිට වැඩ රක්ෂිතේ වැඩ කරගන්න දෙන්නේ රක්ෂිතේ වගා කරගන්න දෙන්නේ රක්ෂිතේ මැද්දෙන් පාරක් කපන දෙන්නේ ඕක තමයි හැම ගමකම තියෙන මිනිසුන්ගේ ප්‍රශ්නේ නැද්ද ජනපත්තුම ආයෙ වෙලාව මොකද්ද කෝඩර කද්ද වහාම මේ ඔය චක්කලේක වැඩක් නැහැ ඔය Google සිතියෙන් බල්ලන්නේ මේ රක්ෂිත හදලා තියෙන්නේ වහාම මොකද දෙන්නේ ඊට පස්සේ ඒකට අනුපානෙට ඔන්න ඉතින් ඉස්කෝල ළමෙක් කියනවා සර් අපේ පිට්ටනිය නැහැ හෙට උදේට යනවා හමුදාවෙන් ගිහලා බැකෝ එක දාලා පිට්ටනිය කපනවා ඔය දෙකනේ කරන්නේ නේද ඔක තමයි කරන්නේ ගම සමග පිළිසඳර දැන් ගම සමග පිළිසඳර ටිකක් දුර යනකොට මොකද උනේ වනජීවීකෙන් ලදහරින් කියන පටන් ගත්තා මේක නම් හරියන්නේ නැහැ ඔබතුමා මේ ඔක්කොම ලදහරින් ඉස්සර අපිට මෙහෙම ඕඩර් එකක් දෙනවා මේ රටේ චක්කලේක තියෙනවා නීති රෙගුලාසි තියෙනවා ඒව වෙනස් කරන්න කියලා අපිට කියන්නේ අපිත් අසරණයි මෙහෙම ගියොත් කැලෑ ටිකක් කැපෙනවා පරිපාලනයත් අවුල් වෙනවා කරුණාකර මේක නවත්තන්න කිව්වා ඇහුවේ නෑ
विरोधी देशपालन पक्ष संविधान समाज ऐतिहासिक नाम आरक्षा मेरटे वनवस्प रकिन्नट वनवासी राहुल हामदुर महासंग्रत्ने परिसर विनाश करना विनाशेर परिसर विनाशेर ये उद्घोषण कर सहाय दून मध्य साकाचा कर लुक वेड़ करें अपेरटे महासंग्रत्ने खाद्य उन्नासी दक्वा हेम दिन पारसर विनाश मे बेरे अरे खोल हते तरुण लमय सह दर ए गोल नंगे भाग्य दक्वा कले कपन एक अट्य दिन भाग्य दकिनो सिंगराज कपन अर दरु दकिनो रटपुर मे बेरे सिद्धवेनो ඊළඟට ඒ කොළඹ හතේ ඉන්න ඔටාරා ගුණවර්ධන ඉස්සලා ගොඩෙල්ලකේ අයිති නෝඩා ඔටාරාගේ ඉඳලා ආදිවාසී නායකය දක්වා කට්ටිය කියනවා කැලේ කපනවා කියලා. මේක දකින්නේවනේ කියන්නේ. මිනිස්සු කියනවා ගමේ අපේ මේ කැලේ කපලා. අපේ කැලේ කපලා. පරිසර විනාශය සිද්ධ වෙනවා. අනවසරෙන් ගොඩ කරනවා. ඉතින් මේක දැවැන්ත වශයෙන් සිද්ධ වෙනවා. මේ හැම දෙනාම කියන්නේ විවිධ ශේෂ්ත්‍රම මේකයි කිව්වේ. විවිධ ශේෂ්ත්‍ර වල එක හඳින් කියනවා මේ පරිසර විනාශය සිද්ධ වෙනවා කියලා. කොටිම්ම ආරක්ෂක ලේකම් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දාගත්ත තමන්ගේ අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න කියනවා නොසෑහෙන කැලේ කැපෙනවා මේ කාලේ තමයි වැඩිපුරම කැලේ කැපෙන්නේ එතුමා කියනවා දැන් මේ අර රක්වානට කොළඹින් පොලිසියෙන් යවලා අර භාග්‍යගේ ගෙදර ගිහිල්ලා පොලිසියෙන් අහන්න දෙයක් නැහැ භාග්‍යගෙන් අහන්න කලින් ආණ්ඩුවට තිබුණේ ජනාධිපතිතුමාට තිබුණේ තමන්ගේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නෙන් අහන්න ඔයා ඇයි කිව්වේ නොසෑහෙන කැලේ කපනවා කියලා මේ කාලේ අන්න පේනවා දකිනවා වාර්තා වෙනවා හැබැයි දැන් කියන්න හදනවා මේක නෑ එහෙම නෑ දැන් අර ඒගොල්ලන්ගේ තියෙනවනේ මුදල් ගෙවලා නේ කුලියට ලියනවා දැන් සමාජ මාධ්‍ය වල සෝෂල් මීඩියා Facebook වල ලියනවා ඒගොල්ලෝ කියන්න හදන්නේ මොකද්ද නෑ නෑ මේ කැලේ කපන්නේ නෑ මේක මේ දේශපාලන ගේම් එකක් ගෝඨාභය රාජපක්ෂ මාත්‍යනේ බය නැති ජනාධිපති කියලා කිව්වට අර කොළඹ මේ නෙළුම් පොකුණ ඉස්සරහා අඩි 60ක චිත්‍රයක් ඇඳපු දරුවන්ටත් බයයි ගැලෙව්වා අනේ අඩි 60යි අඩි 60යි අඩි 20යි අඩි 20ක් උසයි අඩි 60ක් දිගයි ඒ චිත්‍රය ඒ දරුවෝ දවස් 6ක් මහන්සියලා වැඩේ කරේ මාර්තු මාසේ 10 වෙනිදා ඒ අය කොළඹ පුරපතනියට රෝස් සේනානායක ලියුමක් යවලා තියෙනවා අපි ගෝලීය දේශගුණික විපර්යාස දිනය වෙනුවෙන් පරිසරය ආරක්ෂා කරගන්න මේ ලෝකේ පරිසර විනාශ වෙනවා ලංකාවත් විනාශ වෙනවා ඒ ගැන ජනතාව දැනුවත් කරන යම් ක්‍රියාකාරකමක් කරනවා දවස් 7ක් ඒකට අවසර දෙන්න කියලා මාර්තු 10 වෙනිදා ලියුමවල තියෙනවා ඒගොල්ලෝ හරි පැහැදිලිව කියනවා අපි 10ක 15ක කණ්ඩායමක් උදේ ඉඳලා හවස වෙනකම් මෙතන මේ චිත්‍රය අඳිනවා ඊට පස්සේ ඒකේ අවසාන දවසේදී මේ චිත්‍රය ප්‍රදර්ශනය කරලා විතරක් නෙවෙයි අපි යම් ක්‍රියාකාරකම් ප්‍රමාණයක් කරනවා ජනතාව දැනුවත් කරන්න කියලා රෝසිර කියලා තියෙන මේක එතකොට පොලිසිය දන්නව මේ වැඩේ සිද්ධ වෙනවා කියලා. හැබැයි මොකද වෙන්නේ? මෙහෙන් ගස් කපනවාට විරුද්ධ වෙනකොට බය වගේ තමයි ගස් කපනේ විරුද්ධව චිත්‍ර අඳිනකොටත් බයයි. අන්නේ වෙනවා පොලිසිය ලොකු බැටැලියන් එකක් අර තරුණ ළමයි දරුවෝ අඳන චිත්‍රය ගලවන්නට කොච්චර පොලිසියෙන් එනවද? කොටිම කියනවා නම් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න කොනොත් යනවා. දැන් ඔබ හිතනවාද නිකම් මේ පාරක් අයින තියෙන අඩි 60ක් දිග බැනර් එකක් ගලවන්න පොලිසිය ලොකු DIG මහත්තයෙක් ඇයි කියලා නිකම්ම නිකන් නෑ ඕඩර් එක එන තැන බලවත්කම අනුව තමයි දේශබන්දු තෙන්න කෝන්ටත් එතනට යන්න සිද්ධ කරන්නේ එයත් බලනවා ආවේ ඉහළම තැනින් ඕඩර් එක වැඩේ ගලවන්න කියලා එයත් යනවා පරිසර පොලිසිය අධ්‍යක්ෂකත් යනවා අර ගිහිල්ලා කිව්වේ නේද අපේ රජයේ යටතේ තමයි පරිසරය ගැන වැඩිපුර කතා කරන්න පටන් ගත්තේ කියලා කටවරද්ද ගත්තේ පොලිසියනේ ලොකු මහතුරු ඔක්කොම යනවා. ඒගොල්ලෝ යන්නේ නිකන් නෙමෙයි. ඒගොල්ලන්ට යන්න බල කරන්නේ
ඕඩර් එක එන තැන ඉහළම නිසා දැන් භාගයේ කටවහන පොලිසියව වගේ තමයි මේක ගිහිලා පොලිසිය මේ ගලවන්නේ මේවා එන්නේ එක තැනකින් මෙවැනි එක තැනකින් ඒ නිසා මේ සිද්ධ වෙන්නේ මොකද්ද වෙන මොකක්වත් නෙමෙයි රටේ දැවැන්ත පරිසර විනාශයක් සිද්ධ වෙනවා මේක නිකම්ම නිකන් ගන්න එපා ගස් කපනවා කියලා විතරක් මම ඔබට කියන්නේ මේක පිටිපස්සේ ඊට වඩා ගැඹුරු කුමන්ත්‍රණයක් තිබෙනවා වැඩපිළිලක් තියෙනවා ඔබට මතකයි ඇමරිකා එක්සත් ජනපදය අපේ රටේ ඉඩම් කොල්ල කෑම සඳහා වෙච්ච ව්‍යාපෘතියක් දියත් කරමින් ඉඳ MCC කියලා MCC ගේ අරමුණ උනේ මොකද්ද ඒගොල්ලෝ ඩොලර් මිලියන 480ක් අපිට දෙනවා දීලා කියනවා අපේ රටේ ජනතාවට ඉඩම් ඔප්පු නැහෙනේ අපි ඉඩම් ඔප්පු හදා ගන්න ජනතාවට මේ මුදල් දෙන්නම් කියලා මොකද ඇමරිකාව අපිට එච්චර ආදරයක් අපේ රටේ ඇත්ත ජනතාවට ඉඩම් වලට ඔප්පු දෙන්නට ඕන ඒකන කිසි විවාදයක් නැහැ ඉඩම් ඔප්පු විතරක් නෙවෙයි ඉඩම් දෙන්නත් ඕන අපි ඇමරිකාව අපිට සල්ලි දෙනවා ඕගොල්ලෝ මේ සල්ලි ටික වෙදන් කළා මිනිස්සුට ඔප්පු හදලා දෙන්නකෝ ඔන්න MCC ගියසම මොකක් හරි ක්‍රමයකට නේද ලොකු විරෝධයක් ආවා පහුගිය මැතිවරණ වලදී ආණ්ඩුවට කෙලින් MCC අත්සන් කරගන්න බැරි තත්ත්වයක් උදා වුණා ආණ්ඩුව එපා කිව්වේ නැහැ ඇමරිකාවේ MCC අධ්‍යක්ෂ මණ්ඩලය කිව්වා මේක අපි අයින් කරගන්නවා කියලා දැන් මේ මොකද සිද්ධ වෙමින් යන්නේ දැන් සිද්ධ වෙමින් යන්නේ අපේ රටේ රක්ෂිතවලට අයිති පරිවාර රක්ෂිත අසතින පරිවාර කැලෑ ටික නිදහස් කරගෙන නිදහස් කරගෙන යනවා ජනාධිපතිතුමා කියනවා ආ කවද හරි යා මොකක් හරි මේකේ වගා කරගෙන තිබ්බනම් දෙන්නකෝ අයිතිය ඉඩම් දෙන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේ දින එකේ අවසාන ප්‍රතිඵලය බවට පත් වෙන්නේ ඔය ඉඩම් ජනතාවට වගා කරලා දුන්නට ඔබ දන්නවා සාමාන්‍යයෙන් වගා කරලා ජීවිත ගොඩනගා ගත්තා ඉන්නවනම් ඉන්නේ අති ඇඟිලි ගන්නට පොඩ්ඩක් අඩුයි ගොවිය හැමදාම දුප්පත් ගොවිය ඇත්තට පත් කළා තියෙන්නේ මිනිස්සු ජීවත් වෙන්න විකුණන්න පුළුවන් හැමදේම විකුණන්න පටන් අරගෙන තියෙනවා අවසාන ඉඩමටත් එනවා ටික දුරක් ගියාට පස්සේ මොකද වෙන්නේ ඉඩම විකුණනවා අන්න එතකොට එනවා බහුජාතික සමාගම් කම්පැනි ටික එනවා අවිල්ලා අර ඉඩම් ටික මිලදී ගන්නවා අර රක්ෂිතවටද යට වෙලා තියෙන ඉඩම් ටික බහුජාතික සමාගම් වලට දීමේ වැඩපිළිලක් මේ ඇතුලේ තියෙන බවත් පේනවා මොකද අම්පාර පැත්තේ ඉඩම් ලක්ෂයක් නිදහස් කරන්න කියලා දැන් ඕඩර් එක ගහලා තියෙනවා ඒ පැත්තේ අක්කර 40000ක් දෙන්න කතා කරලා තිනවා නිශ්ශංක සේනාධිපතිගේ බඩිරිඟුවට දැන් අක්කර 5000ක් නිදහස් කරලා තියෙනවා මෙවැනි ව්‍යාපාරිකයන්ට සහ බහුජාතික සමාගම් වලට ඉඩම් දීමේ වැඩපිළිලක් තමයි මේක යටින් සිද්ධ වෙමින් යන්නේ නැත්තම් ජනාධිපතිතුමාට එකපාරට කල්පනා වෙනවද ගම් සමග පිළිසඳරකට ගිහිල්ලා ජනතාවගෙන් අහන්න ඉඩම් නැහැ නේද ආරක්ෂිතය අයින් කරලා ඉඩම් දෙන්නම් කියලා කියන්නේ මේක පිටිපස්සේ එළෙන වැඩපිළිලක් තිබෙනවා ඒකත් අපි තේරුම් ගන්නට ඕනක්